සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6යි 30 ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම චරිත දනංජය පමනුහේන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රවි ඇතුළු බඳුම් කර චුදිතයන්ට රටින් පිටවීම තහනම් ලකුණ අලියා පක්ෂය එජාපයමයි ඊරණය රණින් පිලේ සජිත් කෘත්‍යාධිකාරය මගහරි චන්දයට අපමුදල් බැඳීමත් ඇරඹේ සමස්ත මාධ්‍යයටම මැතිවරණ උපමාත් පැනවේ කොරෝනාවට මුහුණ දෙන්න හැදල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කිරේ ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක කපිලටත් දිරිඳටත් අප ට්‍රම්ප් සමග සටනට ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකුට රටින් පිටවීමට අධිකරණය තහනම් කළා. මහබැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට තුන් නියෝගයකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ කරුණු දැක්වීමේදී මෙම නියෝගය නිකුත් කළේ. ඔවුන්ට වරින්තු නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය අනිදා දිනේදී ලබා දීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී රවි කරුණානායක හිටපු මහබැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පිචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලුෂියස් එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බුද්ධික සරත් චන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරින්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. එය අනුවයි පොලිසිය උන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු දැක්වූයේ. එහිදී මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ අදාළ වරින්තු නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය අනිද්දා සලකා බලන බවත් එතෙක් රවි කරුණානායක මහතා ඇතුළු චූදිතයන් සියලු දෙනාටම විදෙස් ගමන් තහනමක් පනවන බවයි. එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කර ගැනීම සඳහා මහමැතිවරණයට අලියා ලකුණින් තරඟ කිරීමට එම පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේවද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ නියෝජිතයන් කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට සහභාගී වූයේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්ුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පක්ෂයේ මහලෙකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ඇතුළු රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය නියෝජනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් ඊට සහභාගී වී සිටියා. හිටපු විපක්ෂ නායකවරයා ඔහුගේ පාර්ශ්වයේ නියෝජනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන්ට ඊට සහභාගී නොවන ලෙස දන්වා කෙටි පණිවුඩ අද පෙරවරුවේ යවා තිබවයි වාර්තා වන්නේ. එහෙත් මේ සඳහා ගයන්ත කරුණාතිලක මලික් සමරවික්‍රම යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියා. කෙසේ වෙතත් මලික් සමරවික්‍රම මහතා විනාඩි 10ක් වැනි සුළු කාල වේලාවකින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩල පත් කර ගැනීම සහ ඒවා අනුමත කර ගැනීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වූවද ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත්ව නැහැ. එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමටද තීරණය කර තිබෙනවා. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සහ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ විවිධ පාර්ශ්ව වෙන වෙනම මාධ්‍ය හමු පැවැත්වුවා. ජාතික සමගි බලවේගයේ ව්‍යවස්ථාව පිළිබඳව අද සාකච්ඡා කරනු ලැබුවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී. අත්‍යවශ්‍යම එක්සත් ජාතික පක්ෂයෙන් එදා අනුමැතිය ලබා දුන්නේ ජාතික සමගි බලවේගය සන්ධානයක් විදිහට ස්ථාපිත කරන්න. දැන් වර්තමානයේ සිදුවෙලා තියෙන අත්‍යවශ්‍යම මේ පක්ෂයක් විදිහට ලියාපදිංචි කරලා තියෙනවා. මේ සන්ධානයේ දුරකථනයෙන් තරඟ කළ යුතුයි කියන දේ තමයි මෙම අයගේ අදහස වුණේ. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අය දුරකථනයකින් තරඟ කිරීමට කැමැත්ත ප්‍රකාශ කරේ නැහැ. දුරකථනයකින් තරඟ කරන්න අපි ලෑස්ති නැහැ. ව්‍යවස්ථාව අනුව දුරකථනයෙන් තරඟ කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ. දැන් ඒ අය එකඟයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න. මොකද ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න තියෙනවා තරඟ කිරීම සඳහා. ඒ සඳහා කියලා තියෙනවා අපේ පක්ෂයේ ලේකම් ධූරය ඒගොල්ලන්ටත් එකඟ වෙන්න පුළුවන් කෙනෙකුට අපේම පක්ෂයේ කෙනෙකුට ලබා දෙන්න කියලා. ඔව්, එතුමා කැමති මේ පක්ෂයේ එක්සත් වෙනවා නම් එතුමා කැමති ඒක පරිත්‍යාග කරන්න. අවබෝධතා ගිවිසුමකට යනවා නම් ඇතුළට එන්න බලාපොරොත්තු වෙන අලිය ලකුණෙන්ද? ඔව්.
අලියලගුන්ට ඔක්කොම කැමති. අපි කියන්නේ අලියක් දීලා අපිට ලේකම් ධූරේ බාර දෙන්න කියලා. ඒ රනිල් වික්‍රම මහත්තයාට මේ අකිලම තියාගන්න ඕන ලේකම් ධූරේ. අකිල ලේකම් ධූරෙන් අයින් කරනවා. එතුමට වෙන ලොකු තනතුරක් දෙන්න ඕනේ. මේ අකිලගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක එක්සත් ජාතික පක්ෂය. අපේ ප්‍රකාශ කරන්න රනිල් වික්‍රම මහත්තයයි අගේ මෙයා කාර්ය වසම් මහත්මේ හඳුතුන් ඉන්න තාක්කල්. මේ සිසුනේ කොපසාව මේ පිළ ප්‍රතිකාර දෙන්න දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නැහැ. කිසි වෙනසක් වුණත් ඒ දෙක වෙනස් වෙනකන් අපි මොකද අපිට ජාතිකත්වයේ සම්බන්ධයෙන් අපිට ලොකුම ප්‍රශ්නේ පැන නැගුණේ ඔය පදනම් මත. රංග බණ්ඩාර මහත්තයාට වයර් මාරුලා මේ දවස් ටිකේ මන් දන්නේ මොනවද වෙලා තියෙන්නේ කියලා. රනිල් වික්‍රම මහත්තයා යන්න ඕනේ කියලා සටනේ පෙර ගමන් කරුවේ තමයි රංග බණ්ඩාර මහත්තයා සහ නවීන් දිසානායක මහත්තයා. නවීන් දිසානායක මහත්තයා මට කෝල් කරලා අහනවා මොනවද මල්ලී තාම පන්න ගන්න බැරුව නේද කියලා. දැන් නවීන් දිසානායක මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරන කණ්ඩායමේ නායකයෙක් කියලා ඉන්නවා. මේ අතර උද්ගත වැදි තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ තවත් කීප දෙනෙකු අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයට අනිච්ඡාවත සංඛාරා. එකට ගියත් බෙදිලා ගියා. එක්සත් ජාතික පක්ෂය දැන් වේගයෙන් පාක්ෂිකව අතහරිමින් යනවා. සමගි බලවේගයේ අර රැස්වීම තියෙන වෙලාවේ රංජන රාමනායක මහත්තයව සජිත් ප්‍රේමදාස මහත්මයා ගිහිල්ලා බදාගෙන ඉඹලා සුබපතනවා. රටේ කිසි කෙනෙක්ට අහන්න බැරි කුණුහරප කතා කියපු රංජන රාමනායක වගේ කෙනෙක්ව වැරදගෙන ඉඹලා ඔයා තමයි වීරයා කියන තත්වයට යෑම තරම් බංකොලොත් වෙලා තියෙනවා නම් සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ හින්දා එක්සත් ජාතික පාක්ෂිකයන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දෙන්න ඉතුරු වෙන්නේ පොහට්ටුව පමණයි. සජාතික පක්ෂ කැඩී බෙදී යාම කාටවත් වලක් කරන්න විදියක් නැහැ. මේ ditta dhamma vedaniya karmaya තමයි පරිසම් දීලා තියෙන්නේ. මේ රටට කරපු අපරාධයට තමයි ඔවුන්ට කිසිදු ආශිර්වාදයක් සමගිය වෙනුවෙන් ලැබෙන්නේ නැතුව තියෙන්නේ. ඉන්ද සජාතික පක්ෂය ගැන කිසිම කෙනෙකුට බලාපොරොත්තුවක් නැහැ. අපි බොහොම කාලයක් එකට ආවා, අමාරුවෙන් ඉවසගෙන හිටියා. නමුත් එකමුතුකම කියලා ආපහු පරණ නායකත්වයම අරගෙන පරණ මහලේකම්කම අරගෙන පරණ ගමනම යන්න අපි ලේසි නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරි මහ මැතිවරණයේදී 3-2 බලයක් ලබා ගැනීම අභියෝගයක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. නෙළු මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. හිටපු රාජ්‍ය අමාත්‍ය එස්.පී. දිසානායක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. එක්සත් ජාතික පක්ෂයේ ඒ මැතිවරණ ප්‍රතිඵලයේ දිහා බලපුවාම ජනාධිපති මැතිවරණේ මේ සියලුම පක්ෂ එකට එකතු වෙලා ලබාගත් ඡන්ද ගාන හංසයාට ගත්ත ඡන්ද ගාන 90 වුන්ට හම්බෙන්නේ മന്ത്രി ආසන 95යි. මේ 95 අපි එක්සත් ජාතික පක්ෂයේ කියලා මේ මැතිවරණේ ලැබිලා තියෙන മന്ത്രി ආසන ගාන 63 65 අතර ගානක් වෙන්නේ. මැතිවරණයක් අවසන් වූ විගස ඊළඟට තියෙන මැතිවරණේදී ජයග්‍රාහි පක්ෂය විශාල ආසන ගානකට යනවා. එක්සත් ජාතික පක්ෂයේ පරිමේය යන්න පුළුවන් 50යි 52යි වගේ අතර ගාන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සඳහා ඉතාම බලාපොරොත්තු සහගතව මේ මැතිවරණ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව පොහොට්ටුව පක්ෂයෙන් පමණක් 120ට ආසන්න മന്ത്രി ප්‍රමාණයක් ලබා ගන්නටත් පොදුවේ සම්දානගත වෙච්ච සියලු පක්ෂ එකතු වෙලා 3-2 ඉලක්කය කරා යන්නටත් අවශ්‍ය කරන වැඩපිළිවෙල තියත් කළා තිබෙනවා. මහමැතිවරණය සඳහා අප මුදල් තැන්පත් කිරීම මෙවන විට ආරම්භ වී තිබෙනවා. වන්නේ මෙතිවරණ කොට්ටාසේ වෙනුවෙන් ඉන්දික නාමල් ලියන පතරණ මහතා කණ්ඩායම් නායකයා ලෙස අප තැන්පත් කළා. එළැඹෙන පාර්ලිමේන්තු මෙතිවරණයේදී සමස්ත මාධ්‍යන්ම එක සමානව කටයුතු කළ බවට මෙතිවරණ කොමිසම අවධාරණය කරනවා. මෙතිවරණයේදී මාධ්‍ය භාවිතය රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යන්ට එක සමානව ක්‍රියාත්මක වන බව මෙතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. මෙතිවරණ මහලිකම් කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානින් සහ ප්‍රවෘත්තිආංශ ප්‍රධානින් හමුවේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. ජනාධිපතිවරණයකට වඩා පාර්ලිමේන්තු මෙතිවරණයේදී මාධ්‍ය භාවිතය සංකීර්ණ තත්ත්වයක් උසුලනවා. ඒ අපේක්ෂකයන් විශාල පිරිසක් මනාප තරංගයට පක්ෂ ගණනාවකින් ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂකයන් සහ පක්ෂවලට විද්‍යුත් මාධ්‍යන්හි අවස්ථාව ලබා දීම සමාන ගුවන් කාලයක් තුළ සිදු විය යුතු අතර මුදල් ගෙවා ප්‍රචාර කරන දැන්වීම වෙනුවෙන් නිශ්චිත වශයෙන්ම මුදල් අය කළ යුතුයි. අපේක්ෂකයන් ලකුණ සහ අංක ප්‍රචාර කිරීම මැතිවරණ නීතියට අනුවම සිදු විය යුතු බවයි මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ. රාජ්‍ය මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය සඳහා එකම මැතිවරණ නීතියක් ක්‍රියාත්මක විය යුතුයි. නාම යෝජනා බහර දීමත් සමග සියලුම මාධ්‍ය අධීක්ෂණය සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ වෙනම නිරීක්ෂණ කණ්ඩායමක්ද ක්‍රියාත්මකයි. මාධ්‍යන්හි මැතිවරණ නීති උල්ලංඝනය වන ඕනෑම මොහොතක ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද සකස් කර තිබෙනවා.
කොරෝනා වෛරසය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ශ්‍රී ලංකාව තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව හැඳල ලාඳුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානයේ බවට පත් කිරීමට තීරණය කෙරුණා. නව කොරෝනා වෛරස හේතුවෙන් ඉතාලියේ සිදු වූ මරණ සංඛ්‍යාව මෙවන විට 85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණා. ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලිය සිට මෙරටට පැමිණෙන සියලු මගින් නිරෝධායනයට ලක් කිරීමටයි තීරණය කෙරුණේ. මේ නිරෝධායනයට ලක් කරන්නේ රෝගී උදවිය නෙවෙයි, රෝගයක් නැති තත්ත්වයක තියෙන සිටින උදවිය. රෝගයක් ඒ අවස්ථාවේ වැළඳලා තියෙනවා නම් ඔවුන් නිරෝධායනයට නෙවෙයි ලක් කරන්නේ, ඔවුන් රෝහල් ගත කිරීමක් කරන්නේ. නිරෝධායනයට ලක් කරන්නේ ඔවුන්ට රෝගය නැති වුණත් යම් කිසි ආකාරයෙන් කිසියෙකු තුළ මේ කෝවිඩ් 19 එහෙම නැත්නම් කොරෝනා වෛරස් විස බීජය තියෙනවා නම් ඒ විස බීජය ඒ දින 14 තුළ තමයි පවතින්නේ. එයින් එහාට පවතින් නැහැ. ඒ කියන්නේ ඒ රෝගය මතුවන්නේ නැහැ. ඒ අවට ජනතාවට හෝ කිසිම අයට කිසිම ආකාරයේ සෞඛ්‍යමය ගැටලුවක් ඇති නොවන බව අපි විද්‍යාත්මකව තහවුරු කළා. ඒ පිළිබඳව ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. කොවිඩ් 19 වෛරසය ලොව පුරා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 93,237ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 3,203ක් ලෙස වාර්තා වුණා. චීනයේ පමණක් ආසාදිතින් සංඛ්‍යාව 80,270ක් පමණ වන බව චීන සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබෙනවා. චීනයට පසු වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. කොරියන් එයා කැතේ පැසිෆික්, සිංගප්පූරු එයාලයින් යන ගුවන් සමාගම් දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් නතර කර තිබෙනවා. මේ වන විට දකුණු කොරියානු සෞඛ්‍යාංශ විසින් පුද්ගලයන් 136,707 දෙනෙකු පරීක්ෂා කොට තිබෙනවා. ඉන් පුද්ගලයන් 5,626 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍යාංශ සනාථ කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් වැඩි අවධානයක් යොමු කර තිබෙන තේගු ප්‍රදේශයෙන් පමණක් මේ වන විට පුද්ගලයන් 4,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් තවදුරටත් ආරක්ෂිතව සිටින බව මේ මොහොතේදී සඳහන් කිරීමට හැකියාව ලැබෙනවා. යුරෝපා කලාපයේ නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම් එල්ල වී ඇති රට වන්නේ ඉතාලියයි. වෛරසය ආසාදනය වූ ඉතාලිය සිටින ශ්‍රී ලාංකික කාන්තාව සුවය ලබමින් සිටිනවා. ඉතාලියේ කලාප කිහිපයකට රතු නිවේදනද නිකුත් කර තිබෙනවා. ජපානයේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 10 ඉක්මවනවා. චිලි රාජ්‍ය සහ යුක්‍රේනය පළමු වරට කොරෝනා ආසාදිතින් හමු බව තහවුරු කර තිබෙනවා. ඇමරිකාවේ ප්‍රාන්ත 15කින් පමණ නව කොරෝනා වෛරසය ආසාදිතින් වාර්තා වන අතර 100කට අධික සංඛ්‍යාවකට ආසාදනය වී ඇතැයිද වාර්තා වනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සිරකරුවන් 54,000ක් පමණ තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය පියවරගෙන තිබෙනවා. ලබන ජූලි මස ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලියේ කල් දැමීමට සිදුවන බවයි ජපාන බලධාරීන් සඳහන් කරන්නේ. ක්‍රීඩකින්ට අතට අතදී ආචාර කිරීමෙන් වැළකී සිටින ලෙසද දන්වා තිබෙනවා. බ්‍රිතාන්‍ය රැජිනද අත්ආවරණ පළඳවමින් අද දිනේ පැවති පදක්කම් පැළඳවීමේ උත්සවයකට සහභාගී වී සිටි ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. වෛරසය සීග්‍රෙන් ලෝපුරා පැතිර යාම හේතුවෙන් සෞඛ්‍ය උපකරණවල දැඩි හිගතාවක් ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. ඉදිරි මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින්ට බාධා රැසක් මතුව තිබෙනවා. යුරෝපයේත් දකුණු කොරියාවේත් කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමගයි මෙම තත්ත්වය උද්ගත වුණේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියත් මෙවර ඒ සඳහා අපහසුතා මතුවී ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන්. ඉතාලිය, දකුණු කොරියා වැනි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩිපුර වැසෙන රටවල මේ වෛරසය දැඩිව ව්‍යාප්ත වී තිබෙනවා. එම රටවල සිට එන සියලුම සංචාරකයන් දින 14ක නිරෝධායනයකට ලක් කරන බැවින් ලබන මස 25 වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට එන එම රටවල වැසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ටද නිරෝධායනයට මුහුණ දීමට සිදුවනවා. මෙම අපහසුතා නිසා මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට එන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිශතයද විශාල ලෙස අඩුවනු ඇති. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජයනායක යන අය අපමත මුදා හැරුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.
රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් අප දෙකක් සහ රුපියල් ලක්ෂ 201ක ශරීර අප දෙකක් මතයි ඔවුන් මුදා හැරුණේ. සෑම මාසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් විමර්ශන අංශයේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ. හිටපු අමාත්‍ය පාටලී චම්බික රණවක මහතාට විදෙස්ගත වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ අප්‍රේල් 26 වනදා සිට මැයි 12 වනදා දක්වා ඔස්ට්‍රේලියාවේ සංචාරක නිරතවීමට ඒ මහතා කළ ඉල්ලීමකට අනුවයි. රුපියල් ලක්ෂ 10ක අමතර චරිත අප දෙකක් මතයි විදෙස් ගමන් බලපත්‍රය මුදා හැරුණේ. විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට එරෙහි නඩුව මැයි මාස 28 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ අනුව නඩුවේ සාක්ෂිකරුවන්ට මීළඟ දින අධිකරණයේ පිණිස සිටින ලෙස සිතාසිනිකුත් කෙරුණා. මෙම නඩුව සම්බන්ධයෙන් අජිත් ප්‍රසන්න මහතා අපමත මුදාහැර සිටියද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මහාධිකරණයේ හමුවේ විභාගව නඩු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම විනිසුරුවන්ගේ රාජකාරිය වලට බලපෑම් කිරීම යන චෝදනායි ඔහුට එල්ල වී තිබෙන්නේ. එංගලන්තයෙන් මෙරට වෙත ආනයනය කළ කොළඹ වරායේ සහ කරුණායක නිදහස් වෙළඳ කලාපයේ රඳවා ඇති කසල කන්ටේනර් එංගලන්තයට ප්‍රති අපනයනය කිරීමට බාධා වන කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව අභියාචන අධිකරණය අවධාරණය කළා. ඒ අනුව දෙරටේ බලධාරීන් සාකච්ඡා කර දෙපාර්ශ්වයේ ස්ථාවරය මේ මාස 4 වනදා අධිකරණ දනුම් දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කෙරුණා. පරිසර යුක්ති කේන්ද්‍රයේ ගොනුකළ රීඩ් පෙක්සමට අදාළවයි අභියාචන අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. පසුගිය සමයේදී තමන් යටතේ විභාග කෙරුණු ඇතැම් නඩු කටයුතු වල තීන්දු ලබා දිය යුත්තේ කෙසේදයි සඳහන් කරමින් ඇතැම් මහකුමසාරිසරුන් ලිපි පවා තමන් වෙත එවූ බව කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා අද හෙළි කළා. ඒ දේශපාලන පිළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා තෙමින් අලියෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ව්‍යාජ නඩුවක් පවරමින් පසුගිය රජය තමන්ව දැඩි ලෙස දේශපාලන පිළිගැනීමට ලක් කළ බව කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ප්‍රකාශ කළා. දේශපාලන පිළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණි ඒ මහතා පසුගිය කාලය තුළ අදාළ නඩුව ඔස්සේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් හා විමර්ශන නිලධාරීන් තමන්ට එරෙහිව කටයුතු කළේ කෙසේදැයි කොමිසම හමුවේ හෙළි කළා. එමෙන්ම හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් මහතාට තමන් ඉවත් කරන ලෙසට විවිධ අවස්ථාවලදී ඇතැම් පිරිස් බලපෑම් කළ බවද එම හතා කොමිසම හමුවේ සඳහන් කළා. 2015 ආණ්ඩු පෙරළියත් සමග තමා වෙත පැමිණි ප්‍රථම නඩුව වූ තිසත්තනායක මහතාට එරෙහි නඩුව පිළිබඳ එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උනන්දුවකින් පසුවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් හමුවී පෞද්ගලිකවම සඳහන් කළ බවද තිලින ගමගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අදාළ නඩුවට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් තිසත්තනායක මහතාට තමන් ඇප ලබා දුන් බවද ඉන් අනතුරුව පැවති රජය තමා සමග උරණ වූ බවත් ඔහු මෙහිදී කියා සිටියා. කෙසේ වෙතත් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන නඩුවද තමන් ඉදිරියේ විභාග කෙරුණු අතර මෙම නඩුව පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශීය තානාපති කාර්යාල තමන්ට දැඩි ලෙස බලපෑම් කළ බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියා. එක් අවස්ථාවක බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය අදාළ නඩුවේ තීන්දුව ලැබිය යුත්තේ කෙසේදැයි සඳහන් කරමින් තමන් වෙත ලිපියක් එවූ බවත් ඔහු මෙහිදී කියා සිටියා. මෙය බ්‍රිතාන්‍යයේ කොලණියක් නොවන බවත් ශ්‍රී ලංකාව තුළ නඩු විසඳිය යුතු ආකාරය පිළිබඳ වෙනත් රටක් අපට කියා දෙන්නට අවශ්‍ය නොවන බවත් තමන් අදාළ කොමසාරිස්වරියට දැන්වූ බවද තිලින ගමගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එම නඩුව සම්බන්ධයෙන් තමන් වෙත දැඩි විරෝධයක් පළ කරමින් පී හැරිසන් රාජිත සේනාරත්නයන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පාර්ලිමේන්තුව තුළ තමන්ට එරෙහිව මත පළ කළ බවද එම හතා මෙහිදී කියා සිටියා. අනතුරුව රජයට අවශ්‍ය අධිකරණ තීන්දු ලබා නොදීම හේතුවෙන් තමන් අලුත් කඩේ උසාවියට මාරු කළ බව තිලින ගමගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. අලුත්කඩේ අධිකරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දරුවෙකු සම්බන්ධ නඩුවක් තමන් වෙත ලැබුණුවත් අවසානයේදී තමන් අදාළ දරුවාගේ DNA වාර්තාවක් හැඳවීමට නියෝග කළ බවත් තිලින ගමගේ මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා. එම තීන්දුවත් සමග එකවරම තමන්ට එරෙහිව අලියෙකු ළඟ තබා ගැනීම සම්බන්ධ නඩුවක් කරලියට ආවවයි ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ. මේ සියලු කාරණා තමන්ට එරෙහිව දේශපාලන වශයෙන් සිදු වූ පළිගැනීම් බවත් ඒවා හමුවේ තමන් දැඩි ලෙස පීඩාවට පත් වූ බවත්
තිලින ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. රැකියා ලහබී උපාධිධාරීන්ට මාස දෙකක නායකත්ව පුහුණුවක් ලබා දීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. උපාධිධාරීන් 45,585 දෙනෙකුට පත්වීම් ලිපි රාජ්‍ය පරිපාලන සෝදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා. පත්වීම් ලබන උපාධිධාරීන් තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් භාරගත් බවට වාර්තා කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ ඇති ග්‍රාමීය සේවා ස්ථාන හෝ නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත යොමු කරන පත්වීම් ලැබූ උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට ලක් කෙරුණු ඇති. පළමු කණ්ඩායම සඳහා තෝරාගත් ප්‍රදේශවල මාස දෙකක නායකත්ව පුහුණු කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. දෙවන කණ්ඩායම අදාළ සේවා ස්ථානය තුළදී රාජකාරී කටයුතු පිළිබඳ හා සේවා ස්ථානය පිළිබඳ මාස දෙකක අධ්‍යයනයක නිරත වෙමින් එම ස්ථාන දියුණු කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාව සකස් කළ යුතුයි. පළමු කණ්ඩායමේ නායකත්ව පුහුණුව නිම කිරීමත් සමග ඔවුන් සේවා ස්ථාන කරා යොමු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ව්‍යාපෘති වාර්තාව සම්පූර්ණ කළ දෙවන කණ්ඩායම නායකත්ව පුහුණුව සඳහා යොමු කෙරුණු ඇති. 2021 වසරේ මාර්තු පළමුවනදා සිට සියලු අභ්‍යාසලාභීන්ට ස්ථිර පත්වීම් ලබා දෙන බවයි රජය නිවේදනය කරන්නේ. සෑම අභ්‍යාසලාභීකුම තම සේවා ස්ථානයට ආසන්න ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ගිණුමක් විවෘත කර එම විස්තර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලබා දිය යුතුයි. පුහුණුවීම් කාලය තුළ මාසිකව රුපියල් 20,000ක මුදලක් එම ගිණුමට බැර කෙරෙනු ඇති. සියලු අභ්‍යාසලාභීන් සේවා මධ්‍යස්ථානයේ දැනට සේවය කරන්නන්ගේ හා අවට ප්‍රදේශීය ප්‍රජාවගේ අදහස් සැලකිල්ලට ගනිමින් සිය සේවා කටයුතු නිරත විය යුතු බවයි රජය අවධාරණය කරන්නේ. මේ අතර උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අත්හිටුවා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න කලින් දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් නොව ජාතික ව්‍යාපෘතියක් වශයෙන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් කිසිදු ඵලදායී රක්ෂාවක නිරත නොවුන උපාධිධාරීන්ට මාර්තු මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පත්වීම් ලිපි යැව්වා. පත්වීම් ලිපි ලැබුවේ අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවක් සඳහා. එවිට ඔවුන්ට ලබන වර්ෂයේ මාර්තු මාසයේ වනතෙක් රුපියල් 20,000ක වැටුප් ගෙවනු. ඒ නිසා මේ දේශපාලන වශයෙන් අපිට හිතවත්, අපි දන්න පොහොට්ටුවේ පාක්ෂිකයන්ට විතරක් ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙලක් නෙමෙයි කියලා මුළු රටම දන්නවා. ඒ පිළිබඳ ජනාධිපතිතුමා නියම කළා මැතිවරණ කොමසාරිස්තුමා සමග සාකච්ඡා කරන්නට. මොකද මේ කිසිසේත්ම දේශපාලන ව්‍යාපෘතියක් නොවන නිසා. තමුන් ඉල්ලුම් කරලා තමුන්ට පත්වීම් ලිපිය ලැබිලා නැත්නම් අභියාචනයක් කරන්නට කියලා අපි ඉල්ලා සිටින්න කැමැති. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මීළඟ පත් විකාශය රාත්‍රියේ 9:30 බලාපොරොත්තු වන්න. www.ipnnews.lk